දැක්කත් මගේ හිත පිරෙනවා මදුරි. ඔයාගේ මුණ දිහා මට ලෝකෙ විනාශ වෙනකන් උනත් බලාගෙන ඉන්න පුළුවන්. සත්තයි, ෆෝන් එකෙන් කොච්චර කතා කළත් ආදරේ කියලා හොඳටම දැනගත්තත් මට ඔයාගේ ඉස්සරහට ඇවිත් කතා කරන්න මොකක්ද වගේ මදුරියක් කියලා අනිවා මන්දිය බලලා කතා කරන්න. Thank you.
තරම් ලොකු දුකක් හිතේ තියාගෙන කොහොමද කියන්න ඔයිට මම වෙලයි මං තමයි අන්නර් මබුරු ගෑනියනවා ඔයා කවුද? ඔයා කවුරුනත් මල්ලියෙක් කියලා පේනවා. ඔයා කොහමද මං ඉන්නේ වේදනාවකින් කියලා දැනගත්තේ? ඇත්තටම ඔයා කවුද? සොරි බබා මාර වැඩේ නුනේ එළියට පායනකොටම ලොක්ක කඩාපාත් වෙනවා දවල් තිස්සේ රවුම් ගහලා ගහලා අන්තිමට ගෙදර යන ලෑස්තුනේ තමයි මිනිහත් කඩාපාත් වෙනවා හරි ඉතින් මොනවද බොන්නේ බොන්නේ වහ තමයි බොන්න වෙන්නේ අහල වහ ටිකක් ගන්න නැද්ද කියලා ඔච්චර දරුණු වෙන්න එපා අනික මම පරක් වුණේ හිතලා නෙමෙයිනේ ආනේ මම මෙච්චර දේවල් කරද්දි වාහන් කතා ගන්න කාරි නෑ මං වෙනුවේ ආ කියන බලන් මම වරෙන් කළා දෙන කෙනා මට තාසේ දැනගන්න මං කැමති හැමදේම අතහැරලා මම මේ රස්සාව කරන්න කාවෙන්නේ වා වෙනුවේ ඇත්තට මං වෙනුවේ හැමදේම කරන මිනිහා කියන්න බලන්න ඇයි මන්ට හොරෙන් ෆෝන් එකක් තියාගත්තේ කාට කතා කරන්න අර පිස්සුද බබා මං ගා ෆෝන් දෙකක් නෑ මං ගා තියෙන්නේ මෙන්න මේ ෆෝන් එක විතරයි අනේ මේ මට බොරු කියන්න හදන්න එපා. ආන්ටි මාලි මට A to Z කිව්වා. ආන්ටි මාලි අහන දේවල් වලට ලැජ්ජාවෙ බෑ. මේක මතක තියාගන්න. අපේ ගෙවල් වලට තත්ත්වයට ගැළපෙන affair එකක් පටන් ගන්න පුළුවන් කොල්ලෝ ගෙදර එද්දි ඇදි තමයි මං තමස් වගේ පාංගඩ එකක යාළු. මාව ට්‍රස්ට් කරන්න. ඒ ෆෝන් එක මගේ නෙමෙයි. අර අලුතෙන් බොඩි මඩාවු ඉස්සගේ. සිහ තමයි මේ දේවල් මාලි ආන්ටි කනේ තියන්නේ. හරි. ඔයාට මාව විශ්වාස නැත්තම් මං ඔයාගේ ඔලිවත් කියලා දියුරන්නම්. හරිනේ? අනේ මේ ඔය බබා පාට දානවා ගමෙන් ආපු කෙල්ලෙක්ට. මං අහුවෙන්නේ නැහැ ඔවට. ඔය ෆෝන් එක එක්කෝ ඒ ආකාර දිලා සල්ලි ගන්න. නැත්තම් ඔක මට ගෙනත් දෙන්න. බැරි නම් කියන්න මම වෙනතක් බලා ගන්න. නදාස කොහෙද යන්නේ? නදාස උඩ ඉන්නකෝ. අහන්නකෝ දැනගත්තොත් නම් පොඩිසර්ට අදින් පස්සේ තමයි අලුත් ග්‍රහචාරයක් ලබන්නේ. ડોක්ටර් හම්බෙනවා කියලා මේක මේකට තමයි පැන්නේ නේද? ඊට පංගු කරන්න. මේ වුණා ආපු සරයක් ඇනලා පෙන්නන්න.
මොකද මෙහෙම කරගෙන යන්නේ? නෑ සර් මම බැලුවා අපේ පොඩි සර්ද කියලා. මං සර්ට කිව්වේ පොඩි සර් මෙඩිකල් සෙන්ටර් එකෙන් දැම්මා කියලා. ඒත් පොඩි සර් මොකද සර් මේ කරන්නේ? මොකද මොනේ ළඟින් ආන්ටි අදත් මොකක්ද බකට් එකක් දැම්මද බකට් එක් පාරයන් බයි යන්න උඹලට තින් පුරුදු අර තීන කාටම වැඳගෙන පුඳගෙන මුත්තේ දාන් ඉන්න නේ ඇයි මොකද hinaවෙන්නේ ඔව් උඹ හරි මට උඹට අතෑරිච්ච ගොඩක් දේවල් බිංගුල්ලක තියනවා මචං ඔව් මං උට වැඳ වැටලා ඉන්නේ කනියා නතාෂ උඹට අතෑරෝපු ගිටාර එක ආයෙත් උඹ ළඟට ගනි. එතකොට උඹට ඔය පේන්නේ නැති ගොඩාක් දේවල් පේන්න පටන් ගන්න. ඌ හරි ලස්සන ආදර කතාවක් ගොතනවා මචං. දැතර උඹ කියන්නේ මගේ අතේ නාඩි වැටෙන්නේ නැහැ කියලාද? ගිටාර එක නම් අතට ගන්නවා. හැබැයි සින්දු කියන්නේ නෙමෙයි. අරුගේ ඔළුව පළන්න. ඕක නිසා අද නතාෂා මගේ ඇඟට ගොඩ වුණා. බලමු. වැඩි කල මේ වහලට මම ඔකට ඉන්න දෙන්න. බලමු. දැන් ඔය ළමයා මට ඇත්තම කියන්න ඕනේ. ඒ ෆෝන් එක ඔය ළමයාගේද නැත්නම් කනිෂ්කගේද? අනේ ගෝඩ් මාව බේරගන්න. මගේ මුළු ජීවිතේම පටන් ගත්ත තැනම නැති වෙන්නයි යන්නේ. ඇත්ත කිව්වොත් මට ආපහු සෑහෙන කාලයකට මధుරියක් අත්තේ කතා ගන්න විදියක් නැති වෙයි. බොරු කිව්වොත් කණියාගේ ආදරේ නැති වෙන්නත් පුළුවන්. ප්ලීස් මට උදව් කරන්න දෙවියනේ. බිගුල් මොකද ළමයි ඔය ළමයා ගාගිල්ල වගේ බලාගෙන ඉන්නේ? බිගුල් ඔව් ආන්ටි මට ඇත්ත කියන්න. ඒ ෆෝන් එක ඔයාගේද කනිෂ්කගේද? ආන්ටි ඔහොම නෙමෙයි කොහොම ඇහුවත් බිගුම් මුකුත් කියන්නේ. ආ ඔය ළමයා තාමද? ආපු එක හොඳයි. මං හිතාගෙන හිටියට ඔය ළමයා හරි අහිංසකයි කියලා. ඔය ළමයාත් මා අමුතු ජාති. ඇයි ඔය ළමයා මට බොරු කිව්වේ ෆෝන් එක කනිෂ්කගේ කියලා? ෆෝන් එක කනිෂ්කගේ නෑ අන්තිම මගේ.
මමයි බිගුන්ට දුන්නේ. බිගුන් එපා කියද්දිත් මමයි බිගුන්ට ෆෝන් එක දුන්නේ. ඔහුව සීරියස් විදිහට කතා කළාම හැමදේම හරියයි කියලා දොයිලාමේ අපි හිතන්නේ. අනේ දෙයියනේ. අපරාධ මම අර කනිෂ්ක ළමයව සැක කළේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒක තේරෙන්නේ හිතක් පපුවක් තියෙන කෙනෙක්ට විතරයි. ආන්ටි කැමැත්තක් කරන්න. මම ඔය ළමයින්ට කෑ ගැව්ව සැරවැළ කරා කියලා. ඇයි ඔය ළමයි මං නපුරු ගෑණියෙක් විදියට හිතන්නේ? මේ ලෝකෙ පටක් කරන තරම නපුරු ගංකලේ පිරිමි. මට කියන්න ඇයි ඔය ළමයි ඒ විදියට හිතන්නේ කියලා. එක කෙල්ලෙක් හිටියා ආන්ටි. සුරංගනාවියක් වගේ. හැබැයි දුප්පත්. ගොඩාක් දුප්පත්. එක දවසක සල්ලිකාර පවුල කොල්ලෙක් ඒ අහිංසක කෙල්ල දැකලා හිත ගියා. එදා ඉඳන් වෙන්න තිබිච්ච දේවල් තමයි මේ වෙනකම් උනේ. ඉතින් ඊට පස්සේ ඒ සල්ලිකාර කොල්ල ඒ කෙල්ලව රවට්ටලා පැනලා ගියා. අර අහිංසක කෙල්ල කිසි දෙයක් අර කියා ගන්න නැතුව ගඟක මූදක පනින්න නැති. තමුණු ජීවිතේම විඳව විඳව ඉන්න නැති. නෑ ආන්ටි. ඒ කොල්ලා ගෙවල් වල හැමෝම විරුද්ධ වෙද්දී ඒ කෙල්ලව කසාද බැන්නා. අන්තිමේටම ගෙදරිනුත් දොට්ට වැටුණා. කර කියා ගන්න දෙයක් නැතු වෙද්දී ඒ කොල්ලගේ මල්ලි තමයි පිට දීටි. අන්තිමේටම ඒ කොල්ලගේ තාත්තා ඒ මල්ලි තමන්ගෙම කම්පැනි එකේ ක්ලීනින් සර්විස් එකට දැම්මා. ඊට පස්සේ බෝඩිමක නැවැත්තුවා. ඒ අයියාගේ මල්ලිගේ තියෙන සම්බන්ධය නතර කරන්න ඕන හින්දා. ආන්ටි දන්නවද? ඒ අහිංසක කෙල්ලට කැන්සර් එකක් හැදුවා. අන්තිමයටම කොල්ලට කර කියා ගන්න දෙයක් ගෙදරට ගිහලා සල්ලි ඉල්ලුවා. හැබැයි දුන්නේ. ඔයාගේ හුරතල් චූටි බබා, තොත්ත බබා, මං දැක්ක සූප්පක් කොල්ලා කරක් ගහනවා. ජීවිතේ මං කරන කියන කිසිම දෙයකට මැදිහත් වෙන්නේ නැහැ කියලා ඔයාට පුළුවන් මට ලියුමක් සයින් කරලා දෙන්න. සාරංගයේ